අද චේදීන සමරමට තමයි අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් චේ කියන්නේ ඇත්තරම සමාජ සාධාරණත්වය වෙනුවෙන් වැඩ කරපු ඉතා අගනා නායකයෙක්. ඔහු මං හිතන්නේ තාරුණ්‍ය අතරත් ඉතාම ජනප්‍රිය, ඒ කියන්නේ මං හිතන්නේ තාරුණ්‍යේ හද ඔහු සොරාගත් නායකයෙක්. මං හිතන්නේ පීඩිතයෝ වෙනුවෙන් විශාල සේවයක් ඔහු කරලා තියෙනවා. චේ කියන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තරවාදියෙක්. ඔහු ඉපදුනේ වෙන රටක, සටන් කළේ වෙන රටවල් වෙනුවෙන්. ඉතින් තමන් වෙනුවෙන් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඇත්තටම පීඩිතයන් හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඇත්තටම ඔහු සේවයක් කරපු ජාත්‍යන්තරවාදියෙක් තමයි. ඉදිරියට තමයි මට කියන්න තියෙන්නේ චේ ගුවේරා ගැන. ගැන කතා කරොත් චේ කියලා කියන්නේ අපිට ආදරය තුළින් අරගලය කරන උගන්නපු මනුස්සයෙක්. ඉතින් 70 ගණන්වලත් 80 ගණන්වලත් අපේ සහෝදර සහෝදරියෝ ආයුධ අතර ගත්තේ මුලින්ම ගොලන්ගේ අරමුණනේ ආදරේ, මේ සමාජයට ආදරය කරන එක. ඉතින් එදා අපේ දුප්පත් මිනිස්සු ඉතාමත් පීඩිතයෙන් තවත් පීඩන පද්දයට පත්වෙද්දී, ඉතාමත් ඉහළ ජීවිතයක් රදල පැලැන්තිය ගත කරද්දී, ඔවුන් තවදුරටත් අපේ පුංචි දරුවාවින්ද වයසක මනුස්සයා දක්වා පීඩනයට පත් කරදී, ඒක බලන් හිටිය අපේ සහෝදරය තමයි ආදරේ අරගලේ අරගලයට ආයුධ අතර ගත්තේ. ඉතින් තරුණයේ විදිහට SYU විදිහට අපි අදත් හෙටත් මේ රටේ අපේ ජනතාවගේ ඔවුන්ගේට කොතනද කවද්ද ඔවුන්ට අවාසියක්, ඔවුන්ට නරක දෙයක් කරන. ඉතින් අපි SYU එක විදිහට අපි ඔවුන් ඉස්සරහින් හිට ගන්නවා. ඉදිරියටත් මේ ආදරය අරගලේ මේ විදිහින් ස්තුති. ඔහුගේ හැකියාවන්, දක්ෂතාවයන්, විනය, ඔහුගේ සදාචාරාත්මක බව, ඒ කියන සියලු ආදර්ශයන් අපි කතා කරලා තියෙනවා. අපි ගොඩක් ඒක ફોકસ කරේ, නැත්නම් ඉලක්ක කරේ බලය ලබා ගැනීම වෙනුවෙන්. අපි ඒක වැඩිපුර කතා කරා. අපි හිතනවා අද මේ චේ දිනය ගැන අපි කතා කර යුත්තේ, නැත්නම් චේ ගැන කතා කර යුත්තේ අපිට අන්නර කියන අභියෝගය, ඒ අභියෝගය සාර්ථක කරගනිද්දී, නැත්නම් මේ ශ්‍රී ලංකාවේ අපේ මාතෘභූමිය ගොඩනගද්දී අපි විශ්වාස කරනවා චේගේ ඒ අනෙකුත් ආදර්ශනුත් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒක අපිට සමීප කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. බැනරේටර් සංගීතය. Generator සංගීතය. ගුවේරා කියන්නේ ඇත්තටම වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි, යා පරීක්ෂකයෙක්, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, ඒ වගේම විප්ලවවාදියෙක්. ඉතින් චේ ගුවේරා අවුරුදු 39ක් වගේ තමයි ජීවත් වෙන්නේ. නමුත් අපි හිතන විදිහට මිය ගිහිල්ලත් අවුරුදු 50 ගණනක් වගේ මිනිස්සෙක්ගේ හදවතේ ජීවත් වෙන්න පුළුවන්, එහෙමත් මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ. නමුත් මිය ගිහත් ජීවත් වෙච්ච වසරකට වඩා අවුරුදු 50 ගණනක් යනතුරු මේ මොහොතේ මිනිසුන්ගේ හදවතට ජීවත්වන චේ ගුවේරා ඇත්තටම අමරණීය පුද්ගලයෙක් බවට මුළු ලෝකෙම විවාදාත්මක පිළිගන්නවා. ඒ නිසා බැලුම් ටෙවිල් එකක, පෙන්ඩන්ට් එකක, හෙඩ් බෑන්ඩ් එකක හැම එකම ගුවේරාගේ ෆොටෝ එකක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි චේ ගුවේරාගේ පින්තූරේ දැක්කට චේ ගුවේරා කියන පුද්ගලයා මොන වගේද පුද්ගලයෙක්ද කියන එක අද සමාජයේ ගොඩාක් තරුණ තරුණියෝ දන්නේ නැහැ. නමුත් චේ ගුවේරා කියන්නේ ම ගොඩක් වෙලා මිනිස්සුන්ගේ හදවත, ඒ කියන්නේ චේගුවේරාගේ හදවත මොන වගේද කියලා, ඒ උතුම් මිනිස්සු, කියන්නේ මිනිස්සු වෙනුවෙන් කැපවෙච්ච රටක් වෙනස් කරන්න ඕනේ කියලා නිතරම හිතපු ඒ මිනිස්සුගේ හදවත මොන වගේද කියලා තමයි ඔකේ වඩාත්ම කියවන්නේ. කියන්නේ දැකපු නොදකපු මිනිස්සුන්ට, අද මිනිස්සුන්ට කරන්න තියෙන චේගුවේරාගේ හදවත විවර කරලා පෙන්නන්න
ගේ කෙනෙක්ද විටක කෙනෙක් ඔබ ඔහුට හම්බ වෙනවා මුදල් අමාත්‍ය ධූරය ඒ වගේම ආර්ථික බන්ධව ඔහුකීමක් ඒතර විටක අහනවා මුදල් බන්ධව දෙයක් කරන තරම් මොනවාද සුකම් කියන්නේ ඇත්තටම කපාරු ඕකේ නම් මම විශ්වාසියෙක් කියලා ඇත්තටම ඇත්තටම දෙයක් තියෙනවා ඒ අපි කරනවා ආදර කරන මනුස්සයෙකුට ලෝකෙට මිනිසුන්ට ආදරය කරන මනුස්සය මේක මගේ ගම මගේ ලෝක කියලා එකක් නෑ නම ඔහුට ඒ තමයි දැන් හැම මිනිස්සෙක්ගේ ඔහුට දැන් ලෝකේ තමන්ගේ රටේ සිග ජීවිතයක් වගේ නිසා ඒ වගේ ආදරය කරන මිනිසුන් මුළු ලෝකේ හැමතැනම ගමක්ම හැම රටක්ම තමන්ගේ තැන වගේ ඒ තමයි ඔහු විප්ලවයේ 1959 ඔක්තෝබර් මාසයේ අපට එනවා දැවැන්ත බුද්ධයක් විදිහට අද වර්ධනය වෙලා තියෙන පැල 59 ඔක්තෝබර් මාසයේ ඇවිල්ලා ඔහු හිටවලා යනවා. ඉතින් ඒ නිසා ඒ පිට ඔහු ඔහුගේ ජීවිතය දැනෙන ඔහුගේ හදවත දැනෙන එක මාරම එකක් විදිහට අපි කියලා තියෙනවා. ඉතින් අපි සංරක්ෂණය කරන සුද්ධ අපි ඔහු සමරනවා ඒක හදවතටම දැනෙන දෙයක්. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා මේ ගැන නැති කවදාවත් නෝනම් එන්නේ ඇවිල්ලා මේ රුක්ෂය අද ඒ පහ රුක්ෂයක් වෙලා ඔහු ගැන තාක් සතු අපිට කියන ඔහුගේ හදවත ගැන තාක් දේවල් කියන. ඉතින් මං කියන්නේ ෂේගුවෙරා එල්ලගත්තාදී අපි හිතේ තමයි ඔහු එල්ලගන්නේ. එනිසා ෂේගුවෙරා කියන්නේ ඉපත්ම ආදරය කරපු මිනිසුන් විතරක් නෙමෙයි තමන්ගේ තනතුර ලැබෙන තනතුර වගකීමක් පාවිච්චි කරපු තනතුරත් සංඝර ජීවි දෙන්න තරතුම්සේ තමයි චේගුවෙරා කියන්නේ. ඉතින් අපි චේගුවෙරා ගැන ඉතිරි යුත් වෙන මොකක්වත් නෙවෙයි. අපි ඉගෙන ගත්තටමදී අපි ලෝකයට උගන්වන්නේ කියන ඉගෙනගෙන එවැනි චරිත ආදර්ශ අරගෙන අපි ලෝකයේ සමාජයේ කිසුගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. අපේ මිනිස්සුන්ටපත් වෙන නම් අන්නේ චේගුවෙරාගේ ආදර්ශය අපි මිනිස්සු විදිහට යුතු එකක් කියලා මම විශ්වාස කරනවා. ඒ මගුපිටි මනසුයි ඒ සුවදට අපි ආසයි දැනුනේ ඔබේ ආදරයි දැනුනේ ඔබේ ආදරයයි
නොවන එහෙත් අනාගතයට අයත් වන මිනිසෙකුගේ ආදර්ශයක් වේ නම් ඒ චේ සහෝදරයා ඔබයි. එසේනම් 2024 චේ දිනිය වෙනුවෙන් ඔබ ඇමතීමට මාගේ මේ සහෝදරා අපිට ජේ කියන්නේ බොහොම වටිනා කියන නායකයෙක්. මොකද ඔහු ලෝකෙට දුන්න ආදර්ශය මං හිතන්නේ ඒ කාලේ හැටියට ඒ කාලානුරූපීව මොන රටක තිබ්බත් මං හිතන්නේ ඒ ආදර්ශය මං හිතන්නේ අදටත් අපිට බලංගුයි. ඒ නිසා එදා 1950 ගණන් වල ඔහු කිව්වෙත් ලෝකේ සියලු මිනිස්යන්ට ආදරය කරන්න පුළුවන් සියලු මිනිස්යන්ට යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි ඔහු කැප වුණේ. ඉතින් ඒ අඩිපාර යමින් මං හිතන්නේ අද 2024 නෝට ලංකාවේ අපිට පුළුවන්කම ලැබුණා ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඇතුලේ මේ රට ඇතුලේ සියලු පොදුමහා ජනතාව බලාපොරොත්තු වෙන රටක් නිර්මාණය කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඒ ගත්ත ආදර්ශය මම හිතන්නේ සෑහෙන වටිනවා. අවුරුදු ගානක් අවුරුදු 57ක් ගියත් ඔහු අපිට ලබා දුන්නු ආදර්ශය මම හිතන්නේ මේ ලෝකෙට ලබා දුන්නු ආදර්ශය ඉතා වටිනා කියන දෙයක්. ඉතින් ඒක ඉස්සරහට අරගෙන යන්න සමාජවාදී ධර්ම සංගමයේ පිටසේදර අපි සම්බන්ධ වෙන්න කැමතියි.